එහෙනම් අපි බලමු අද දවසේ කොහොමද මේ අපි ප්ලග් එකකින් ගින්දර ගන්නේ කොහොමද කියලා. මොකද මේ එහෙමයි මේ ඔය ප්ලග් වලින් ගින්දර ගන්නට ගිහිල්ලා අන්තිමේදී නිකන් බයික් ගිනි අරගෙන මට එහෙම කියන්න දෙන්න බෑ. මොකද මේකේ පළපුරුද්ද තියෙනවා. පළපුරුද්ද දැන් මගේ අවුරුදු 25 30 තියෙන පළපුරුද්ද අනුව තමයි මම මේ දෙක කරන්න යන්නේ දැන්. ඒක නිසා නිකන් මට එහෙම කියන්න දෙපා බයික් එක ගිනි ගත්තට පස්සේ ආයෙ මේ එහෙමම කියලා. හරි. හරි. එහෙනම් අපි බලමු කොහොමද ඒක ගින්දරව පත්තු කරගන්නේ කියලා. මොකද්ද වගේ කිව්වේ කියන්නේ බයික් එකකින් කොහොමද අපි ගින්දර ටිකක් ගන්න. කිස්සු කතා කරන්න ගිනි ගත්තොත් මේ මිනිස්සුත් එක්ක ප්‍රශ්න ඇති කරගන්න අපිට. ඒක තමයි මගේ පළපුරුද්ද අනුවනේ මම වැඩේ කරන්නේ. මගේ පළපුරුද්ද අනුවනේ. අවුරුදු 25 30 කියන පළපුරුද්ද අනුවනේ. ඒකනම් මම ඉස්සලා කිව්වේ. ඔක දන්නේ නැතුව කරන්න බෑ බයික් ගිනි ගන්න. ඒක තමයි මම කිව්වේ. අන්තිමේදී කියන්න එපා බයික් ගිනි ගත්තට පස්සේ මට එහෙම ඈයි දැන් ඉන්නකොට ගින්දර විපත්තු කරගන්න බයික් එක. බයික් එකෙන් ගින්දර පත්තු කරගන්නේ හදිස්සි අපි කොයි හරි ගියා අතර මං වුණා. වාහනේ විතරයි හිටෙන්නේ. දැන් අපිට හිතුණා හඳට යන්න ඕනි කියලා. ඊට පස්සේ අපි නෑ ගිනි පෙට්ටි මොකුත් නෑනේ. හරි. යන්නේ ඒ අවස්ථාවට තමයි අපි බයික් එකෙන් ගින්දර ටිකක් ගන්න. පැහැදිලිද? වැදගත් පාඩමක් නේ. වැදගත් පාඩමක් මේක. හරි දැන් මොකද්ද ඔබට කරන්න තියෙන්නේ? නේ ඔයාලට කරන්න තියෙන්නේ මේක කික් කරන්න ඕනේ. හරිද? මෙන්න මේ ආකාරයට අපි මේ ප්ලග් එක තියෙන්නේ. ප්ලග් එකේ ටොප් එක ඕන් ඔය ආකාරයට ගලව ගන්න. පැහැදිලිද? ගලවගෙන ගලව ගත්තා. ආ හරි. දැන් දැන් තමයි කික් කරන්න ඕනේ අවස්ථාව. හරි. දැන් මේකෙන් එනවා කරන්ට් එකක්. ආ. හරිද? ඔත කරන්ට් එකක් එනවා. හොඩ අල්ලව. ආ. ආ ඔය හුයි ටැප්පින් ඉදි නා. කරන්ට් එකක් එනවා. ආ හරි. දැන් ආ. අ කික් කරන්න බලන්න. ආ දැක්කද? ආ. විතර ගහපිය අතට වද. මට ගේනල් දෙන්න ඔය කඩදාසි කොලේ. පත්තර කොලේ. ඔය පොඩි කඩදාසි කොලේ කියන්නේ. ඊට පස්සේ මෙන්න මේ ආකාරයට ඇවිල්ලා මේ පැත්තෙන් ඇවිල්ලා අපි ගන්නවා අද දාසියට ගන්න පැට්‍රල් ටික. පැහැදිලිද? ඔය ආකාරයට හරියට ඔය තියෙන අපේ අපෝ අද කාලේ පැට්‍රල් කියන්නේ යකෝ රත්තරන් වලටත් වඩා වටිනවා. පැට්‍රල් නෙමෙයි වුණා. ආ යම්. ආකාරයට ගියා. හරිද? මේ ඒක නෙමෙයි. අර අර හෝස් එක කොල්ලෝ අර හෝස් එක කෝකටත් මේක ලං කරගෙන ඉඳපන්කෝ. හෝස් එක? ඔව් 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 අතුරු ටැප් එක. ඔක ලං කරගෙන ඉඳපන් ටිකක්. ඔවා කියන්න බෑනේ. ඒ දැන් ඔය කැරේ ගිහිල්ලා හෝස් එකක් කොහෙන්ද? නෑ මම මම දැන් දැනුමුතුකම කිව්වේදී හදිස්සිය කියන්න බෑනේ අපිට වෙන දේවල්. ඔව් ඉතින් කැලේට ගිහිල්ලා ওই මිනිස්සු ගිහිල්ලා හොස්සෝ හොයාලම් මලම් කරනකොට ඒක තමයි දැන් මගේ පළපුරුද්දලු වෙනින් මිනිස්සු එක්ක කරන්න ගියොත් එහෙම අනිවාර්යෙන්ම ඔය කරතන තියානින්ට වෙනවා. ආ පෙට්‍රල් ටික ආ ඔව්. ඈ දැන් අරහින් ඇවිල්ලා කික් කරන්න ඕනේ. දැන් ඉතින් මේකේ බුම්බකට බලائیں۔ ඈ අම්මෝ බය බෑ. අපි ඒක තමයි මං කිව්වේ දන්නේ දැන මොන තුගම විතර ඉගෙන දන්නේ කෙනෙක් විතරයි උග කරන්න ඕනේ දැක්කද ගිනි ගත්තා ගිනි ගත්ත එක හරි අන්න ගින්න නේුණා නේුණා මේකයි පොඩි මේ අර පොඩි ඉන්ස්පයරයක් වුණා මොකද මේ වෙලාවේ මේකත් මේ අර කුණු හරකා වගේ එක පණිවා එහෙට මෙහෙට ඕක අත්තට ගියා නම් එහෙම මේක ගිනි ගන්නව අනිවාර්යයි ඒක නිසා තමයි චූට්ටක් අර පොඩි ඉන්ස්පයරයක් වුණා ඒක නෑ ගණන් ගන්න එපා පොඩක් අය මං මේක දැනුමුකම කරලා මම පෙන්නන්න චූට්ටක් අන් දැක්කද අන්න
ඉස්සල්ල කරපු දේ මට බය දෙනවා. ඉතින් උඹ කුළුහරෙක් වගේ මේක ඇතුළේ ඕක රින්ගව නෑ. ඒකයි උනේ. හැක්කද? ගෙරේජ් එකේ මැකැනික් කය මැජික් කය ගෙරේජ් එකේ දාන්න තිබ්බේ. ඔන්න ඕකයි කැඩි. හරිද? මේකයි. Don't try me that home. Right? මේක නිකන් ඔය එහෙම කරන්න ගිහින් වෙලා ඔය වල වල අත්ත දැබලන් ගිහලා දිනගන්න පුළුවන් වාහනේ. ඒ වාහනේ ගිනි අරගෙන නිකන් බොරුවට මට නම් මේ කතා කරන්න ඉඳ හදන්න එපා. හරිද? අන්නේ. දැක්කම ගින්ද ඕන වෙලාව කැවිලෙනවා පන්නමක් වගේ. අස්සෙන්ද තියෙනවා. දැන් ඔබ ඕන අහසට බැයි නම් හන්දට හරි ඵලයක් මේකත් අරගෙන. රැයට මෙහෙම තමයි අරගෙන. හරි. දැන් එහෙනම් අපි මේක අර පෙර තිබ්බ ආකාරයට හයි කරගන්න ඕනේ. හරිද? නැත්තම් ඉතින් මේක ඉස්සත් වෙන්නේ නැහැ. Don't try this place home. පැහැදිලිද? ඒ කියන්නේ මේක මේ නිකන් අර අත්ත දාපලන්ට යන්න එපා. ඔය ගෙවල් වල ඉන්නේ. පැහැදිලිද? එහෙනම් අපි මේකෙන් සමු ගන්නවා. ඔයගොල්ලන්ට ආයිබෝවන් කියනවා.